ඊයේ කබිර් හෂිම් ඇතිතුමා රට මුණ දෙන ප්‍රශ්නය ගැන කතා කළා. ආචාර්ය හර්ෂද සිල්වා විග්‍රහ කළා අපේ ඉදිරි දැක්ම. සඳහන් කළා වගේ මේ ඉදිරි දැක්ම දැන් ඔබට ලබා ගන්න පුළුවන්. රටටම ලබා ගන්න පුළුවන්. ඒක භාෂා තුනෙම තියෙනවා. ඒක ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ලබාගෙන ඒක බලන්න පුළුවන්. ඒකේ තුර විග්‍රහයක් තියෙනවා ප්‍රශ්නය ගැන විතර නෙමෙයි. මොකක්ද අපේ ප්‍රතිචාරයයි මොකක්ද අපේ වැඩපිළිවෙල කියන එක තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මේකේ හුඟා කරුණු තියෙනවා. ඒ ඔක්කොම මාධ්‍ය කතා කරන්න බෑ. නමුත් මම කැමති කෙටියෙන් කරුණු තුනක් විතර සඳහන් කරන්න. ඉදිරි දැක්මේ තියෙන එකක් ඇවිල්ලා දැන් සඳහන් කළා. පුද්ගලික අංශය කියන්නේ ලොකු කොම්පැනි විතරක් නෙමෙයි. ඇතරම මේ රටේ ඉන්න කුඩහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෝ දස දහස් ගණනින් සිටිනවා රට හරහම. දැන් අපේ දර්ශනය ඇවිල්ලා ඒ අය සාමාන්‍යයෙන් ඒ අයගේ බඩු භාණ්ඩ සේවාව විකුණන්නේ එක්කෝ ඒ ගමේ නගරේ නැත්නම් ඒ දිස්ත්‍රික්කේ සමහර අය රට හරහම විකුණනවා. නමුත් අපේ දර්ශනය ඇවිල්ලා ඒ අයව විදේශීය වෙළඳපොළට ගෙනියන එකත්. ඒතකොට දියුණු රටක් වෙන්නේ එහෙමයි. දියුණු රටක් වෙන්නේ මේ ලොකු කම්පැනි පහක් අයක් විදේශීය රටවල් වල ඇඟලුම් විකුණලා හරි නැත්නම් අපේ තේ රබර් පොල් විකුණලා හරි තාක්ෂණය සේවාවන් හරහා නෙමෙයි රටක් දියුණුවයි කියලා කියන්නේ. හරිද? කුඩාහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් උත් ඒගොල්ලන්ගේ වෙළඳ පොළ පුළුල් කරගෙන රට තුළ විතරක් නෙමෙයි විදේශීයවත් වෙළඳාම කරනවා නම් එතකොට තමයි කියන්න පුළුවන් අපි දියුණු වෙමින් පවතින රටක් ඉහළ ආදායමට යන රටක් කියලා කියන්න පුළුවන් එතකොටයි. එනිසා දැන් අපි 1970 ගණන් වලින් පටන් අරගෙන හරිද BOI කියලා එකක් හැදුවා. ඒක හැදුවේ විදේශිකයන්ටයි හැදුවේ ඒක. ඒ කියන්නේ විදේශ ආයෝජන ආවොත් ඒගොල්ලන්ට පහසු කරන්න රට තුල හරිද ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය කරන්න. මොකද ආපුහාම සමාන කම්පැනික් ලියාපදිංචි කරන්න වෙනවා, අවසර ගන්න වෙනවා, ඉඩම් හොයන්න වෙනවා, ෆැක්ටරි එකක් හදන්න වෙනවා, නැත්නම් ඔය විදුලිය වගේ ජලය වගේ දේවල් ලබා ගන්න වෙනවා. එතකොට නගරයක නම් ප්‍රාදේශීය සභාවක නම් එතන අනුමැතිය ලබා ගන්න වෙනවා. නොයෙකුත් නොයෙකුත් දේවල් තියෙනවා යට කරන්න. ඒක පහසු කරන්න තමයි ඔය BOI හරි සංකල්පය ආයෝජන මණ්ඩල සංකල්පය ඇති කළේ. හරිද? අපි මේ සංකල්පය පුළුල් කරනවා. විදේශ ආයෝජකයන්ට විතරක් නෙමෙයි ලාංකික ආයෝජකයන්ටත් අපි ඒක පුළුල් කරනවා. තව විදිහට කිව්වොත් ලංකාවේ ව්‍යාපාරවලට ඒ කාර්යාලයක්. මොකද හුඟක් වෙලාවට හිර වෙන්නේ අනුමත කරගන්න බෑ. නැත්තම් කල් යනවා. හරිද? උතන තමයි ලොකු ගැටලුව ප්‍රශ්නේ තියෙන්නේ. ව්‍යාපාරිකයන් අධෛර්ය වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා රටේ දලදේශීය නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් කුඩාහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තමයි රටේ දලදේශීය නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඉතින් අපි ඒ අයට මුල් තැන දෙනවා. මුල් තැන දීලා ඒ අයව ලාංකික වෙළඳ පොළෙන් අපි අපනායනයේ වෙළඳ පොළට ගෙනියන්න. රජයේ මැදිහත් වීම එන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරය කොහොමද කරන්න කියලා නෙමෙයි. ඒක ඒගොල්ලන් දන්නවා අපිට වැඩිය කොහොමද ව්‍යාපාරය කරන්න ඕනේ කියලා. රාජ්‍ය මැදිහත් වීම එන්නේ ඒ අයට අපි උදව් කරන්න ඕනේ සමහර ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා බඩු භාණ්ඩ සේවාවන් ගැන. එතකොට මේ ප්‍රමිතීන් වලට කොහොමද එන්නේ කියන එකට අපි රජයක් හැටියට අපි මැදිහත් වෙනවා. ඒ වගේම ලොකු කම්පැනික් නම් ඒගොල්ලෝ සේල්ස් ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ පුළුවන් ඒ සේල්ස් අය වේවන්න පිට රටවල් වල ගිහිල්ලා අප්‍රිකාවේ වා මැද පෙරදිගේ යුරෝපයේ කොහේ හරි ඒ වෙළඳ පොළ හොයන්න. හැබැයි පොඩි ව්‍යාපාරිකයෙක් ඒක කරන්න බෑ. රජයේ මැදිහත් වෙන්නේ එතනයි. අපි උදව් කරන්න යනවා ඒ වෙළඳ පොළ හොයාගන්න. ඒක මගේ පළවෙනි කරුණ. අනික එක හුඟක් අය හිර වෙන්නේ දෙවෙනි එක ඇවිල්ලා හුඟක් වෙලාවට ඉඩමක් හොයාගන්න බෑ. ලොකු ගැටලුවක් ප්‍රශ්නයක්. මගේ මේ පුද්ගලික අංශයේ ඉඳලා ආණ්ඩුවට ආවට පස්සේ මට මතකයි බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදන්න අපි වෑන් කළා. එතකොට බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය කියන්නේ කෝච්චියක් එනවා, කෝච්චිය නතර වෙනවා එතන, කෝච්චියෙන් බැහැලා කවුරු හරි බස් එකකට නගින්න ඕනේ. නැත්තම් ත්‍රිරෝද රථයකට නගින්න ඕනේ, ටැක්සි එකකට නගින්න ඕනේ. හරිද? නමුත් ඒක කරන්න පාර පැනලා යහපැත්තට යන්න ඕනේ. අම්ම කෙනෙක් ඉන්නවනම් කුඩා ළමයි දෙන්නෙක් එක්ක බොහොම අසීරු තත්වයක් ඇත්තනම තියෙන්නේ. අද නවීන ලේකේ ඒක කරන්න ඕනේ නැහැ. මේක බහුමාදිලි වෙන්න බෑ. කෝච්චියක් තෙන්න එක තැනට, බස් එක එන්නෙත් එක තැනක, ටැක්සි එක එන්නෙත් තැනක, තමන්ගේ පෞද්ගලික වාහනේ අරන් ආව ඒකත් නතර කරලා කෝච්චිය නැගලා ගමන ගිහිල්ලා ඉන්න පුළුවන්. එහෙම තමයි නවීන ලෝකය කියලා කියන්නේ. අපි මේ සමගි ජන බලවේගය හදන්නේ නවීන ලෝකයක් අපි මේ හදන්නේ.
අපේ දර්ශනය ඒකයි ඒක ක්‍රියාත්මක කරන්න අපි යන්නේ. ඉතින් ඒ වැඩපිළිවෙල තමයි මේ ඉන්ද්‍රිපත් කළේ. එතකොට ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? එතකොට ඒ ප්‍රශ්නේ විසඳන්න UD එක ගේන්න වෙනවා. මම මේ අත්දැකීමම කියන්නේ UD එක ගේන්න වෙනවා. නගර සභාව ගේන්න වෙනවා. අර එතකොට CTB එක ගේන්න වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ගේන්න වෙනවා. මේහෙම පහක් හයක් රාජ්‍ය ආයතන ගේලා අවුරුදු දෙකක් විතර යනවා. එක මේසයක් වටේ තියාගෙන ඔක්කොම එකඟ කරගෙන ප්‍රශ්නේ විසඳන්න. ව්‍යාපාරිකයන්ට ඒ අවුරුදු දෙක නැහැ. අපි රජයේ ක්‍රියාවලියක් නිසා ඉතින් අපි ඉවසීමෙන් කරගෙන යනවා. සාමාන්‍යයෙන් රජයක් අපි පිහිටවන්නේ ඡන්දෙ දීලා රටක ස්ථාවරභාවයක් ඇති කරන්න. නමුත් ඇත්තටම මේ රජය හැමදාම කරන්නේ උදේට දෙනවා මොකක් හරි තොරතුරක් අස්ථාවරභාවයක් ඇති කරන්න. හිතන්න පුළුවන්ද මේ වෙන වැඩේ? අස්ථාවරභාවයක් ඇති කරන්න. ඉතින් දුන්නේ ළඟදිම දීලා තියෙන තොරතුරු ඇවිල්ලා කොළ නැහැල්ලු. හරිද? මැතිවරණයක් කරන්න කොළ නැහැල්ලු. කතරේ ගහන්න කොළයක් නැහැල්ලු. අගේ අම්මේ මේකේ විහිළුව ගැන හිතලා බලන්න පුළුවන්ද කියලා. මේ අයට තේරෙනවද? මම දැන් නැහැ ලෝකේ හුඟක් රටවල් වල කොළේ වුණෙත් නැහැ ෆෝන් එකෙන් ගහන්නේ කියලා. කොළේ වුණෙත් නැහැ ෆෝන් එකෙන් ගහන්නේ. මේවා මේවිල ක්‍රමහා විදි. හරිද? නැත්තරම අපි මේ රටේ ආරක්ෂා කරන්නේ කොළ කෑල්ල නෙමෙයි. අපි ආරක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ ස්වෛරත්වය ආරක්ෂා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. ප්‍රජාතන්ත්‍රවාදයේ එක වැදගත්ම ලක්ෂණයක් ඇවිල්ලා ඡන්දපොලට ගිහිල්ලා ඡන්දේ දාන එක. ජනාධිපති වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්, නැත්තම් අපේ ප්‍රාදේශීය සභාව, නගර සභාව වෙන්න පුළුවන්. දැන් ආණ්ඩුව කියන්නේ අපි වගේ පත්වෙන අය. අපිට ඒ අයිතිය ගන්න බැහැ ජනතාවගෙන්. ඒක ගන්න බෑ. ඒක ජනතාවගේ අයිතිය. ඒක අපිව පත්කරන එකත් අපිව එළවන එකත් ජනතාවගේ අයිතිය. ඒක වෙන කාටවත් ගන්න බෑ. ඉතින් මොකද්ද මේ කියන්නේ? කොළේ නැහැල්ලු මේ මැතිවරණේ තියන්න, තැපැල් ඡන්දේ තියන්න කොළේ නැහැල්ලු. හරිද? ඔන්න ඉතින් මේක මට හිතලා මන් දන්නේ නැහැ, වචනත් නැහැ ඕවා කියන්න මොන වගේ විහිළුවක් කරනවද කියලා. හැබැයි මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක විහිළුවක් නෙමෙයි. අනුමානයක් ඇති කරපුවාම එතකොට ඒක විශේෂයෙන්ම ආර්ථිකයටත් බලපානවා. අනිවාර්යෙන්ම ආර්ථිකයට බලපානවා. මොකද ආර්ථිකයක් ගොඩනගන්න, මූල්‍යමය තීරණ ගන්න, ආයෝජන තීරණ ගන්න හැමතිස්සෙම ව්‍යාපාරිකයයි ආයෝජකයයි බලන්නේ ස්ථාවරභාවයක් තියෙනවද. ඒ කියන්නේ දේශපාලන ස්ථාවරභාවය, නීතිය ක්‍රියාත්මක වෙනවද, බදු ප්‍රතිපත්තිය ස්ථාවරද, මේව උඩ තමයි මේ තීරණේ අය ඇත්තනම ගන්නේ.